අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද සම්බන්ධ වෙලා සිටින සියලුම දෙනාට. ඉතින් අද දින අපි සම්බන්ධ වෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ රොටරැක්ට් සමාජය මගින් සංවිධානය කරලා තිබෙන එන්වෝග් ව්‍යාපෘතියේ දෙවන වැඩසටහනත් සමගයි. අද අපි ඔබ හමුවේ ගෙනෙන්නේ තමත් වටිනා මාතෘකාවක් සම්බන්ධයෙන්. ඒ තමයි බීරළු රේන්ද නිර්මාණය. බීරළු රේන්ද නිර්මාණය ගැන පොඩි කෙටි අදහසක් දෙනවා නම් ඒ තමයි ගොඩක් උදවිය කුඩා පරිමාණයෙන් කරන නිසාම විදේශ වෙළඳපොළේ ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන කලා නිර්මාණ නිපැයුමක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ කාලේ නැති වෙලා නැහැ, එහෙම නැත්නම් විරල නිර්මාණ බවට පත් වෙලා තියෙන මේ බීරළු රේන්ද නිර්මාණය. ඒ නිසාම බීරළු රේන්ද නිර්මාණය ඉතාම වටිනා සහ වැදගත්කමක් ගෙන දෙන නිපැයුම් නිර්මාණ බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු අපි වැඩසටහන කරගෙන යන්න සඳහා අපිත් එක්ක අද සම්බන්ධ වෙලා සිටින විශේෂ පුද්ගලයෙක් ඉන්නවා. අපි ඉතින් මේ ඇය තමයි බීරළු නිර්මාණයේ පිළිබඳ ගුරු උපදේශිකාවක් වන ස්ටෙලා ඉදිරිසිංහ මහත්මිය ජාතික ශිල්ප සභාවේ. වැඩසටහන ඔබට පුළුවන් මේ බීරළු නිර්මාණය පිළිබඳ පාට නොමිල පාඨමාලාවක් හදන්න හදාරන මේ පාලක මණ්ඩලයෙන් ඔබට ලබා ගන්න පුළුවන් ඒ සඳහා ගැන වැඩි විස්තර. ඒ වගේම ඔබට අන්තර්ජාලයේ හෝ සූම් සම්බන්ධතාවයේ හෝ වෙනත් අපහසුතාවයක් තියෙනවා නම් මේ වැඩසටහන නරඹන්න ඔබට පුළුවන්. මේ වැඩසටහන Zoom පටිගත කිරීම සිදු කරනවා දැන් අපේ පාලක මණ්ඩල විසින්. ඔබට පුළුවන් එය මේ වැඩසටහනෙන් අනතුරුව බලන්න. ඒ වගේම ලයිව් විකාශය කරනවා ඔබට Facebook පිටුවෙහි. ඒ නිසා ඔබට පුළුවන් මේ වැඩසටහන නරඹන්න. ඉතින් දැන් එහෙනම් අපි මේ වටිනා වැඩසටහන ආරම්භ කරන්න නැවත වාරයක් ආදරයෙන් පිළිගන්නවා අපේ ස්ටෙලා ඉදිරිසිංහ මහත්මියව. ආයුබෝවන් ස්ටෙලා ඉදිරිසිංහ මහත්මිය, මේ ඔබේ අවස්ථාවයි. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. ප්‍රථමයෙන් කියන්න ඕනේ සියලු දෙනාම සම්පන්න වැඩීම ගැන සතුටුයි. මම කැමති මුලින්ම බීරළු රේන්ද කර්මාන්ත ඉතිහාසය පිළිබඳව පොඩ්ඩක් ඔබ හිමුවේ තබන්නට. බීරළු රේන්ද කර්මාන්තේ ලංකාවට ලැබිලා තියෙන්නේ පෘතුගීසි ජාතීන්ගේ පැමිණීමත් සමගම. ඒ 14 වන 16 වන සියවසේදී. ඉතිහාසය බැලුවොතින් අපිට පිටරට ගුගල්වල බීරළු රේන්ද කර්මාන්තය ආරම්භ හැටියට සැලකෙන්නේ 14 වන සියවස. 14 වන සියවසේ බීරළු රේන්ද කර්මාන්තය කවදා කොතනක කොහේදී ආරම්භ වුණාද කියන අපිට කොහොමටවත් පැහැදිලි කිරීමක් නැහැ. නමුත් 15 වන සියවසේදී අපිට දැනගන්නට ලැබෙනවා පොත්පත් ලියවිලා තියෙනවා කියලා. එදී පොම්පේ කියන පොතේ සටහන් වෙනවා බීරළු වර්ග තුනක් ගැන. ඒ බීරළු මුල් කාලයේදී එහෙම ආරම්භ වෙච්ච බීරළු කර්මාන්තය තමයි අපිට යුරෝප කන්ට්‍රී වල ආරම්භ වෙච්ච බීරළු කර්මාන්තය පෘතුගීසි ජාතීන්ගෙන් තමයි ලංකාවට ලැබිලා තියෙන්නේ 16 වන සියවසේදී. 16 වන සියවසේදී ලැබුණ මේ බීරළු කර්මාන්තය කරුතර සිට
දික්වැල්ල දක්වා අපිට මේ වෙරළබඩ තීරයේ තමයි මේ කර්මාන්තය පටන් අරගෙන තියෙන්නේ. නැත්තම් කර්මාන්තයේ යෙදී සිටින්නේ. ගෘහස්ථිත කර්මාන්තයක් හැටියට තමයි මේක ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඔබට දැන් පේනවා ඇති මේ පින්තූරේ මුලින්ම බීරළු කොට්ටේ හැටියට පාවිච්චි කරලා තියෙන්නේ. පිදුරු නැත්තම් කොහු කුරවපු ගෝණියකට සවි කරගත්ත කොයිරුවක් මත තමයි රේන්ද නිර්මාණය කළ තියෙන්නේ. ඊට පස්සෙ ඒක වැඩි දියුණු වෙලා තමයි දැන් පවතින බීරළු කොට්ටයට නැත්තම් කොට්ට බෝලය සහ බීරළු කොට්ටයට රෝද කොට්ටයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තව කියන්න ඕනේ බීරළු කර්මාන්තයේ දැනට ලංකාවේ වැඩිපුරම පවතින්නේ දකුණු පළාතේ මාගල්ල වැලිගම කියන ප්‍රදේශවල. ඊළඟට ගාල්ල වැලිගම ප්‍රදේශවල තමයි ඊළඟට දැන් මේක පරම්පරාවෙන් එන කර්මාන්තයක් නිසා ඒක පරම්පරාවේ අය අතර තමයි ඒක බෙදිලා ගියේ. පසුව දැන් මේක දැන් ටිකෙන් ටික අඩුවීගෙන යෑමක් තියෙනවා. ඒ කියන්නේ මේ කර්මාන්තයේ යෙදෙන ප්‍රමාණය බලමු. අපි ඊළඟට අපි ජාතික ශිල්ප සභාවෙන් කරන වැඩසටහන් ගැන ඉදිරියට බලමු. ඊළඟට අපි කරමු බීරළු විවීම පිළිබඳ බලමු කොහොමද කියලා. බීරළු විවීම සඳහා අවශ්‍ය වෙන්නේ අපිට කොට්ටය. ගණදැමීමෙන් හරස් කිරීමෙන් තමයි අපි රේන්දය නිර්මාණය කරගැනීම සිදු කරන ලබන්නේ. මෝස්තරය කොට්ට බෝලයට සවි කරගන්න ඕනේ. සරි කරගෙන තමයි අපි එක් කරන්නේ මූලතා ගැනීම. මම ඒ වීඩියෝස් වලින් ඔයගලන්ට ඒ ටික පැහැදිලි කරලා තියෙනවා කොහොමද අපි රේන්දයක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය මූලික පාඩම් කිහිපයක් ඔයගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපිට බලන්න පුළුවන් ඊළඟට සාම්ප්‍රදායික සිංහල මෝස්තර ටික. බලමු ඔයගලන්ට පේන්නේ කොටසැලක නමේ කියන මෝස්තරය. ඊළඟට කොළපාටින් ඔබලන්ට කොළපාට සහ සුදුපාටින් ඔබලන්ට පේන්නේ රම්බටම කියන ඩිසයින් එක. ඊළඟට ලේන් හත්ත කියන ඩිසයින් එක තමයි ඔබලන්ට මේක පැත්තට පේන්නේ. අනිත් පැත්තේ කොරදම් පෙත්ත කියන ඩිසයින් එක. ඊළඟට වියමන මැදපටියක් පිච්චමල පිටපසේ අනිත් පැත්තේ තියෙන පිච්චමල පිටුරක්. ඊළඟට පේනවා මැස්ස මැද පැටියක් තියෙනවා. කින්නි මැස්ස කියන ඩිසයින් එක තියෙනවා. ලියවැල කියන ඩිසයින් එක තියෙනවා. මොස්තර කීපයක් පමණයි අපි ඉදිරිපත් කළ තියෙන්නේ සාම්ප්‍රදායික මොස්තර වලින්. ඊළඟට අපි බලමු මේ සඳහා අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය. ඒ ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන් වීඩියෝස් වලින්. වීඩියෝස් දැන් ප්ලේ වේ. හයි බෝයි, අද මම සූදානම් වෙන්නේ බීරළු රේන්ද සාම්ප්‍රදායික පාඩම ආදාවේ මූලික පාඩම් කීපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. එහිදී අපි මුලින්ම බලමු මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා බීරළු කොට්ටයක්. ඊට පස්සේ අවශ්‍ය වෙනවා බීරළු. ඊට පස්සේ අවශ්‍ය වෙනවා මේ වගේ 22 නූල් අවශ්‍ය වෙනවා අපිට. 22 නූල් එක අපි නැවතත් උදා ගන්නවා මේ වගේ කෝන් එකකට. කෝන් එකකට උදාලා ඊට පස්සෙ තමයි අපි බීරළුවට උදා ගැනීම සිදු කරනු ලබන්නේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා
මේ වගේ graph papers වල වෙනවා. graph paper එක අපි පාවිච්චි කරන්නේ අඟලට කොටු 10 තියෙන graph paper එක. අඟට කොටු 10ක තියෙන graph paper එක පාවිච්චි වෙන්නේ 22 නූල සමග. ඊළඟට අපි අවශ්‍ය වෙනවා ගම්, කතුර සහ පැන්සල, පෑන, මකනය. ඔය ටික තමයි අපිට අවබෝධික අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ විශේෂයෙන් ඕන වෙනවා මල නොබෙදෙන පින්ස් ඕන වෙනවා. මේ අල්පෙනෙති ඕන වෙනවා මල නොබෙදෙන. ඊළඟට අපි බලමු කොහොමද අපි බීරලුවකට නූල් ලතා ගැනීම සිදු කරනු ලබන්නේ කියලා. නූල් ලතා ගැනීමේදී අද මම පාවිච්චි කරන්නේ ඔයගොල්ලන්ගේ පාසුවේ තියෙන pearl cotton නූලක් තමයි පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ට පේන හොඳින් හොඳින් පේන නූල් නිසා මේ ආකාරයට නූල බීරලුවේ මැදට නූල් ලතන කොටසට කියලා තමන්ගේ පැත්තර නෙමෙයි ඉදිරියට නූල් අරගෙන round shape එකක් මෙහෙම ඔත්තන්න නූල් කොළ වැහෙන ආකාරයට. ඊට පස්ව මේ නූල් අපි ඔතා ගන්න බැන්නේම බීරලුව කරකවමින් එකම ආතතියකින් ඇතීම සිදු කිරීම තමයි වඩාත් සුදුසු වන්නේ. මේම උඩට පල්ලෙහාට නූල ඔතා ගැනීම සිදු කරන්නට ඕන. මේ විදිහට ඔතාගත් බීරලු දෙකක් අපිට අරගෙන එකට ගැට ගන්නවා. අපි සාමාන්‍යයෙන් බීරලු වලදී පාවිච්චි කරන්නේ බීරලු ජෝඩු වශයෙන්. එතකොට නිතරම බීරලු දෙක දෙක තමයි අපි පාවිච්චි වෙන්නේ. මේ ආකාරයට පුතා ගන්නවා. මේ මතා ගත්තු බීරලුව තමයි බීරලුවක් එක්ක ගැට ගැනීම සිදු කරන්නට ඕනේ. අම ගැට ගන්න ආකාරය ඔබලන්ට පෙන්වන්න මේ තමයි ගැට ගන්නේ. ගැට ගන්නට කලින් මේ බීරලු හිසට නූල දැමීම අවශ්‍ය වෙනවා අපිට අවශ්‍ය පරිදි ඇද ගැනීමට. මේ ආකාරයට කතිරයක් අරගෙන බීරලු හිසට දාන්නට ඕනේ. දාලා මේ නූල් පොණෙන් අදින්න ඕනේ. මේ ආකාරයට තමයි අපිට බීරලුව පෙන්නේ. ඊළඟට අපි මේ බීරලු දෙක එකට ගැට ගැසීම සිදු කරන්නට ඕනේ. වම් අතේ තියෙන නූලට යටින් දකුණු අතේ තියෙන නූල මෙහෙම මේ ආකාරයට තියලා නූල් ඇඟිල්ල වටේ මෙහෙම වටයක් ගිහිල්ලා නූල් දෙක අතරින් පස්සට එනවා. ඊපස්සේ මේ නූල් පොළ ඇතුළට නවනවා. සා ඇඟිල්ලේ තියෙන නූල බුරුල් කරලා ඒ අතරින් මේ නූල් පොළ දෙක එකට අරගෙන දකුණු අතේ තියෙන නූලෙන් අදිනවා. හොඳට ගැටේ කඩ වෙලා පේනවා මේකට. ඊළඟට අපි මේ නූල් පොන්දේට කපලා අයින් කරන්න ඕනේ. ඒ ආකාරයට පාවිච්චි ඒ ආකාරයට අපි අද මම අද කරන්න යන්නේ දම්වැල ගැටීම. දම්වැල ගැටීම සඳහා මේ වගේ බීරලු ජෝඩු දෙකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ බලමු අපි ඊළඟට කොහොමද අපි ඩිසයින් එකක් ඇඳගෙන පොට්ටේට සම් කරන්නේ කියලා. මේ තියෙන්නේ දම්වැල සඳහා සකස් කරගත්ත කොයුරුව නැත්නම් ඉස්බිසල. අපි කියනවා ඩිසයින් පේපර් එකට අපි බීරලුවෙන්ද කලාවේ පාවිච්චි වෙන වචන තියෙනවා. ඒකට අපි කොයුරුව නැත්නම් ඉස්බිසලය කියලා කියනවා. මේක අපි graph paper එකට අරගත්තා පස්සේ. මේ තියෙන්නේ වගේ සකසගත්ත ඉස්බිසලයක්. නැත්නම් කොයුරුවක්. මේක අපි ළඟට වාඩි පැහැදිලිව පේනවා ඇති මේ තියාගන්න පිළිවෙල ඒ විදිහට තියාගන්නට ඕනේ. ඊළඟට මේකත් නිවැරදිව මේ කොට්ටෙට සවි කරගන්නට ඕනේ. නිතරම ඩිසයින් එක ඇඳීම නිවැරදිව කරගන්න ඕනේ නැත්නම් පොතාගෙන යාමේදී ප්‍රශ්න මතුවෙනවා. මේ ආකාරයට කොට්ටයට සවි කර ගැනීම සිදු කරන්නට ඕනේ. ඊළඟට අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් කොහොමද අපි මේ රේන් නැත්නම් දම්වැල පොතා ගැනීම සිදු කරන්නේ කියලා.
ආයුබෝවන් මම කලින් වීඩියෝ එකේදී කිව්ව පරිදි දැන් මම බලාපොරොත්තු වෙන්නේ දම්වැල ගැතීම සඳහා ඒ සඳහා බීරළු ජෝඩු දෙකක් අවශ්‍ය වෙනවා බීරළු ජෝඩු දෙක මේ තිත තියෙන තැනින් පින් එකක් ගහලා බීරළු ජෝඩු දෙක රඳවා ගැනීම සිදු කරන්න ලබනවා මේ ආකාරයට රඳවාගත් බීරළු ජෝඩු දෙක full stitch එක නැත්තම් cloth stitch එකකින් එහෙමත් නැත්තම් හතරපට වියමනේ pin එක වැහිම සිදු කරනු ලබනවා ඒක කරනු ලබන්නේ දෙක මේ ගණන් කරලා බැලුවොත් 1 2 3 4 කියලා බීරළු ජෝඩු හතර ගණන් ගත්තොත් දෙවැනි බීරළුව දානවා තුන්වැනි බීරළුව උඩින් ඊට පස්සේ අත් දෙකෙන්ම කරන්න ඕනේ මේ දකුණු අතින වම් අතින දෙකෙන්ම දෙවැනි බීරළුව සහ හතරවැනි බීරළුව තුන් තුන්වැනි බීරළුව උඩින් යනවා දෙවැනි බීරළුව පළවෙනි බීරළුව උඩින් යනවා නැවතත් දෙවැනි බීරළුව යනවා තුන්වැනි බීරළුව උඩින් එහෙම කරලා ආතතියක් නැත්නම් තද කිරීමක් සිදු කරනවා ටෙන්ෂන් එකක් දෙනවා ඊට පස්සේ ඔතන ඉඳන් තමයි අපි දම් වැලගෙන ගැටීම් සිදු කරනු ලබන්නේ ඉස්සෙල්ලම අපි මේ වගේ ආකාරයට ගණයක් දා ගන්නවා අපි බීරළු කර්මාන්තයේදී පාවිච්චි කරන වචන තියෙනවා මේ ට්විස්ට් කිරීම නැත්නම් ගණ දැමීම නැත්නම් පටලැවීම සිදු කරනු ලබන්නේ දකුණු බීරළුව වම් බීරළුව උඩින් තැබීමෙන් ඒගොල්ලන්ට ඉදිරියේදී ওই ටික අවශ්‍ය වෙනවා ඒකයි මම ඒ ටික කියුවේ ඊළඟට දම්වැල් අපි ගැටීම සිදු කරනු ලබනවා දම්වැල් ගැටීම සිදු කරනු ලබන්නේ half stitch එකෙන් එතෙන්දී අපි කරන්නේ දෙවැනි බීරළුව තුන්වැනි බීරළුව උඩින් තියෙනවා ඊට පස්සේ දෙවැනි බීරළුව සහ හතරවැනි බීරළුව එක සැරේට අත් දෙකෙන් කෙරෙන්න ඕනේ තුන්වැනි බීරළුව හතරවැනි බීරළුව තුන්වැනි බීරළුව උඩින් යනවා දෙවැනි බීරළුව පළවෙනි බීරළුව උඩින් යනවා පස්සේ අපි මෙහෙම තද කිරීමක් සිදු කරනවා. ඒ ආකාරයට දිගටම එකම දේ කරගෙන යන්න ඕනේ. 2 3 උඩින් 2 4 මේ පැත්තට ආවා. ටෙන්ෂන් එක දුන්නා. 2 3 උඩින් 2 4 ඔය ආකාරයට. ඔයගලන්ට පැහැදිලිව පේනවා ඇති මම පාට දෙකෙන් නූල් ගත්ත නිසා කොහොමද වියමන යන්නේ කියලා. 2 3 උඩින් 2 4 2 3 උඩින් 2 4 දෙක තුන උඩින් 2 4 මේ ආකාරයට එනවා ඊට පස්සේ තිතක් ළඟට ආවට පස්සේ අපි කරන්නේ pin එකකින් මේ නූල මේ වියමන රඳවනවා රඳවීම කරලා ඊට පස්සේ නැවතත් ආර විදියටම රිපීට් කරගෙන නැත්නම් දිගටම ගොතාගෙන යනවා 2 3 උඩින් 2 4 මේ අතට 2 3 උඩින් 2 4 මේ අතට 2 3 උඩින් 2 4 මේ අතට ඔය ආකාරයට දම්වැල ගැතීම සිදු කරනු ලබනවා. ඔයගලන්ට පේන ටිකක් ගොතාගෙන යන්නම්. මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි ඇති මේක මූලික පාඩමක්. විතරම පුරුදු වෙන්න ඕනේ. මේ ප්‍රැක්ටිස් කරන්නම වෙනවා. ප්‍රැක්ටිස් කරලා තමයි අපි රේන්ද ගැතීම ආරම්භ කරන්නට ඕනේ. දැන් අද පාඩම මම මෙතනින් නතර කරනවා මේ දම්වැල ගැතීම. ඊළඟට බලාපොරොත්තු වෙන්න මුදුපටිය ගැතීම. ආයිබෝ හලෝ මේ පාඩම පිළිබඳ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් මේ වෙලාවේදී හලෝ මොන හරි ප්‍රශ්නයක් තියෙනවද මේ මූලික පාඩමේදී දම්වැල ගැතීමේදී මොන හරි පාඩම ප්‍රශ්නයක් තියෙනවද ඊළඟට එම්නම් මම හිතන්නේ ඊළඟට අපි ගොතන්න බලාපොරොත්තු වෙන්නේ මුදුපටිය ගැතීමේ වීඩියෝ එකට ඊළඟට යමු අපි එහෙමනම් සාම්ප්‍රදායික පාඨමාලාවේ දෙවැනි පාඩම නැත්නම් මුදුපටිය ගැතීම තමයි මම අද සිදු කරනු ලබන්නේ. ඒ සඳහා බීරළු ජෝඩු අවශ්‍ය වෙනවා 10ක්. ඒ වගේම මේ ආකාරයට ඩිසයින් පේපර් එක ඇඳ ගැනීම සිදු කරන්නට ඕනේ. මේ ආකාරයට තිත් තියලා ඩිසයින් එක ඇඳගෙන ඊට පස්සේ මේ ආකාරයට කොට්ටයට හදවා ගැනීම අවශ්‍ය වෙනවා. පළවෙනි තිත් පේලිය මෙහෙම තිත්
පින්ස් රඳවා ගැනීම සිදු කරන්නට ඕනේ. ඊට පසුව බීරු ජෝඩු ටික රඳවා ගන්නට ඕනේ. පළවෙනි අල්පෙනෙත්තට මම මෙහෙම බීරු ජෝඩු තුනක් රඳවනවා. බීරු දෙක ජෝඩු දෙකක් මෙහෙම දාලා පින් එක වහන්නට ඕනේ. පින් එක වැහිණි සිදු කරන්න ලබන්නේ හතරපට වියමනේ නැත්නම් හෝල් ස්ටිච් එකකින්. දෙක තුන උඩින් දානවා. දෙකයි හතරයි මේ පැත්තට ආයි දෙක තුන උඩින් දානවා. ඊට පස්සේ මේ අයිනේ ජෝඩුවට එක ගණයක් මම කලින් කිව්වා ගණ දාන්නේ දකුණු බීරුව වම් බීරුව උඩින් කියලා. එක ගණ දෙමෙම නැත්නම් ට්විස් කිරීම සිදු කරනවා. ඊපස්සේ මේකට ගණ දාන්නේ නැතුව තව ජෝඩුවක් අපි අයිනට එකතු කරගන්නවා. ඊපස්සේ මේකෙන් නැවතත් හෝල් ස්ටිච් එක නැත්නම් හතරපට වියමනක් දාලා ගණ දෙක දෙක ජෝඩු දෙකටම දානවා. ට්විස් දෙකයි කයි දෙකයි ඉලා පැත්තකින් තියනවා. ඊළඟට ඊළඟ පින් එකට ජෝඩු දෙකක් දානවා. එකයි මේ ආකාරයට ජෝඩු එල්ල ගැනීම සිදු කරන්නට ඕනේ. එතනත් පින් එක වහන්නවා. පින් එක වහන්නේ දෙක තුන උඩින් දෙක හතරයි මෙහෙම ගත්තා. ආයි දෙක තුන උඩින් ගණ දෙකක් දානවා. ඊට පස්සේ ඊළඟ පින් එකට ජෝඩු දෙකක් දානවා. දෙකයි අර විදියටම පින් එක වැහින සිදු කරනු ලබනවා. ගණ දෙක දානවා. ඊට පස්සේ අයිනට බීරු ජෝඩු තුනක් වැටෙනවා. පළවෙනි එක දැම්මා. දෙවෙනි එක මෙහෙම දැම්මා. වැස්ම දැම්මා. එක ගණයක් දාලා අයින ජෝඩුව මෙහෙම පැත්තකට කරනවා. තුන්වෙනි ජෝඩුවත් එතෙන්ටම එකතු කරගන්න ලබනවා. ඊට පස්සේ ගණ දෙක දෙක දාන්නට ඕනේ. දැන් අපි මුදු පැටිය ගෙතීම ආරම්භ කරන්නටයි හදන්නේ. එතෙන්දී අපි නිතරම මේ හරහට තියෙන ඇංගල් එකට තියෙන ලයින්ස් තමයි ගොතාගෙන යන්නේ මෙහෙම. ඔයාලට පේනවා ඇති පැහැදිලිව මේ මෙතන තියෙනවා 32ක් මේ පේලියේ. ඊළඟ පේලියට පේ තියෙනවා 31යි 2යි 3යි 4ක් තියෙනවා. මෙහෙම මේ අතර යන පේලි තමයි අපි ගොතාගෙන යන්නේ. එහෙම නැත්නම් අපිට මේ අතර ගොතන්න පුළුවන්. ඒක අපිට පුරුදු පැත්තකින් ආරම්භ කරන්නට පුළුවන්. අපි දැන් මෙතනින් පටන් ගනිමු. දැන් මේ හැම පින් එකක හැම නූලක හැම බීරු ජෝඩුවකම ඝන දෙක දෙක තියෙනවා. අයිනේ ජෝඩුවේ දෙකේ තියෙන්නේ එක ඝනය දෙකේ. හරි. දැන් අපි පටන් ගන්න මේ පළවෙනි පින් එකකින් එක ජෝඩුවයි දෙවෙනි පින් එකකින් එක ජෝඩුවයි අරගෙන අර විදියටම හෝල් ස්ටිච් එක නැත්තම් හතරපට වියමනක් දාලා මෙම ටෙන්ෂන් එක දෙන්නට ඕනේ. දීලා මෙහෙම පොඩ්ඩක් නූලෙන් ඇදලා නැවතත් අපි පින් එක වැහිම සිදු කරනවා. ඝන දෙකක් දානවා. ඊළඟට අපි පින් කරන්න යන්නේ මේ දෙවෙනි තිතට ඒ පේලියේ. ඊපස්සේ මේ පළවෙනි තිතෙන් එක ජෝඩුවයි දැන් අපි ගහපු තිතෙන් එක ජෝඩුවයි අරගෙන මේ විදිහට හතරපට වියමන දාලා පින් කරනවා. එතෙන්දී අපි පින් එක වහන්නේ නැතුව මේ අයින හදාගෙන අයින කෙලින් අපිට හදාගන්න ඕන නිසා තමයි අපි මෙතන බීරු ජෝඩු තුනක් යෙදුවේ. දැන් අයින හදාගන්න ඕන නිසා අපි දැන් උඩ තියෙන ජෝඩුව මේ පල්ලෙහා ජෝඩුවට සම්බන්ධ කිරීමක් කරනවා. මේ විදිහට සම්බන්ධ කරලා මේ ජෝඩුවට අපි ඝණයක් දාලා අයින් කරනවා. දැන් තමයි අපි මෙතන පින් එක වහන්නේ. වහලා ඝන දෙකක් දානවා. ඊළඟට අපි මේ ඊළඟ පේලිය උඩටම යන්න ඕනේ. මේ බීරු ජෝඩු ටික මෙහෙම එක පැත්තකට කරලා ඉතින් මුදුනටම යන්න ඕනේ මේ පේලිය. මුදුනටම ගියාම අපි මුලින්ම ගහපු තිත් පේලිය තුන් දෙවෙනි පින් එකයි තුන්වෙනි පින් එකකින් එක ජෝඩුවයි අරගෙන මේ විදිහට හතරපැට වියමනකින් සම්බන්ධ කිරීම කරලා පින් එක ගහලා ඊපස්සේ නැවතත් පින් එක වැහිම සිදු කරනවා. ඊට පස්සේ ඝන දෙකක් දානවා. ඊට පස්සේ ඒ පේලිය පල්ලෙහාට ගොතාගෙන එන්න ඕනේ බීරළු තියෙන පිළිවෙලට අරගෙන. ඔගලන්ට මං හිතනවා පැහැදිලි කියලා. මම ගොතාගෙන යන්න කේලි කීපයක් අනිත් සයිඩ් එකත් කරනකල් මම ගොතාගෙන යන්නම් ඔබලන්ට පැහැදිලි වෙන්නට. දැන් ඔන්න ඒ පේලියත් හත් ගොතලා ඉවරයි. ඊළඟට මම යන්නේ ඊළඟ පේලියට. ඉංග ඊළඟ පේලියේදී මේ අන්තිම තිතින්ක ජෝඩුවයි ඊට කලින් තිතින්ක ජෝඩුවයි අරගත්තා. මේ හැම එකම ඝන දෙක දෙක තියෙනවා.
කරා වැස්ම දැම්මා ඝන දෙකක් දැම්මා ඊළඟට පිටට ගියා මේ විදිහට පල්මිහාට වෘතාගෙන යන්නට ඕනේ මේක විතරම ප්‍රැක්ටිස් කිරීම තමයි අවශ්‍ය. අතරම මේක අමාරු කාර්යයක් නෙමෙයි. හිමින් සැරේ අපි ඉවසීමෙන් මේ වැඩේ කරන්න ඕනේ. මේ නිර්මාණයක් කරලා අවසන් වෙනකොට අතරම හිතට දෙන සතුට හරිම සතුටුයි. අතර මේ සතුට කියලා වචනෙන් කියලා මෙයා කරන්න විනින් කරන්නට බෑ. නිර්මාණයක් කරලා තමන්ගේම නිර්මාණයක් කරන්න පුරුදු වෙනවා. දැන් මේ සාම්ප්‍රදායික ඒවා කරලා අවසන් වෙනකොට අපිට පුළුවන් සාම්ප්‍රදායික නිර්මාණ කරලා ඊට පස්සේ තමන්ගේම නිර්මාණ කරන්නට පුළුවන්. කෝස් එක කරලා අවසානයේදී ඒ ගානට එන්නට ඕනේ. දැන් ඔන්න අයින හදන්න මම හදන්නේ මේ උඩ ජෝඩුව පල්ලෙහාට ගන්නවා. පල්ලෙහාට අරගෙන මේ විදිහට එක ගණයක් පැත්තට දාන්නෙත් එක ගණයක්. දැන් පින් එක වහනවා. වහලා මේ විදිහට පුතාගෙන යනවා. තර්මික ලයින් එක පල්ලෙහාට ගොතාගෙන යන්න ඕනේ. නිවැරදිව ගණ දාලා බීරළු ටික පිළිවෙලට තියාගත්තාම හරි පහසුවෙන් ගොතා ගන්න පුළුවන් වෙනවා. ගොතන වලට බී පින්ස් ටික ගලවල පෙන්නන්න ඩිසයින් එක කොමන විදියටද දිස් වෙන්නේ කියලා. ඊටම පේවියම උදුරටම ඇවිල්ලා තමයි අපි ගෙතීම ආරම්භ කරන්නේ. ඔගොල්ලන්ට දැන් ගොඩක් පැහැදිලි ඇති කියලා ඩිසයින් එක පැහැදිලිව පේනවා ඇති කියලා හිතෙනවා. දැන් මම මේ මෙතනින් තිබී පින්ස් එක තුනක් ගලවලා ඔයගලන්ට පෙන්වන්නම් මෙතනින් කොහමද ඩිසයින් එක ඔයගලන්ට දිස්වෙන්නේ කියලා. මුදු ගෙතීම තමයි මේකට අපි කියන්නේ. ඔයගලන්ට මුදු පැහැදිලිව දැන් පේනවා ඇති. ඔය ආකාරයට අතහුරු වෙනකම් ගොතලා පුරුදු වෙන්නට ඕනේ. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මම හිතන මේ වීඩියෝ මේ ගොඩක් ඔයගලට පැහැදිලි වෙයි කියලා. නැවතත් හමු වෙනකම් ආයි ලෙසන එකෙන් ඔගොල්ලන් දැක්කේ මුදු පටිය ගොතන එක. මුදු පටියට ඇරෙන්න තවත් මූලික පාඩම් කීපයක් තියෙනවා. ඒ මූලික පාඩම් අපි කෝස් එකේදී කියලා දෙනවා. ඉතින් අපිට දැන් බලා ගන්න පුළුවන් ඔගොල්ලන්ට පේනවා මෙතෙන්දී
මොන වගේ නිර්මාණද අපේ බීරළු වලින් කරගන්න පුළුවන් කියලා. මෙතෙන්දි මට ඔයාලට ඇඳුම් නිර්මාණය කරගන්න පුළුවන් කීතයක් මේ සරදේක ඊට අමතරව තව පුළුවන් සපත්තු, ඊට පස්සේ ඔබලන් දන්නවා අමුතුවෙන් කියන්න ඕනේ බ්‍රයිඩල් හැමදේම සෙරෙප්පු ඒවා හැමදේම අපිට දැන් බීරළුව ආධාරයෙන් කරගෙන යන්න හැකියාව තියෙනවා. මම ඔයාලට සාම්පල්ස් කීපයක් පෙන්නන්නම්. දැන් මම කරපු ඒවෙන් මේ තියෙන්නේ වියමන මැදපටිය. වියමන මැදපටිය මේ තියෙන්නේ. ඊළඟට මට පෙන්නන්න පුළුවන් පිච්චමල ඩිසයින් එක. මේවා සාම්ප්‍රදායික ඩිසයින්, ඒ කියන්නේ පාරම්පරික වෙන ඩිසයින් පිච්චමල පුටුමුද්ද සමග. පුටුමුද්ද සමග පිච්චමල. ඊට පස්සේ මට පෙන්නන්න පුළුවන් කොරදම් පෙත්ත ඩිසයින් එක වර්ණ භාවිතා කරලා කරපු නිර්මාණය. භාවිතා කරලා කොරදම් පෙත්ත ඩිසයින් එක. පස්සේ විවිධ ගෙතුම් ක්‍රම භාවිතා කරලා ගොතපු මේ ගොතපු අයිම් පටියක් නැත්තම් බීක්කුවක්. අපි මේකට කියන්නේ බීක්කු පටි කියලා. අයිම් පටි වලට කියනවා බීක්කු කියලා. මැද පටි වලට කියනවා පූච්චිය කියලා. ඊට පස්සේ මේ කොලර් නිර්මාණය කිරීමේදී මම මේ පුංචියට සාම්පල් එකක් හැටියට කරලා තියෙනවා. කොලර් එකක් නිර්මාණය කරලා නැත්නම් ෆ්‍රේම් එකකට උනත් පාවිච්චි කරන්න පුළුවන් විදියට මේ ගෙතීම කරලා තියෙන්නේ මුළු හැරවීම මගේ. මේ ඔක්කොම මේ අපේ ක්ලාසිකේදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්නට පුළුවන් ජාතික ශිල්ප සභාවේ ක්ලාසික. මේක කොලර් එකකට පාවිච්චි කරනකොට මේ විදියට දෙකට නම්ල තමයි අපි පාවිච්චි වෙන්නේ. ඊළඟට මැට්ස් වගේ පාවිච්චි කරනවා. මේකට අපි ලේන්සුව කියලා කියනවා. මේ පිච්ච මලයි පුටු මුද්දයි ආධාරයෙන් තමයි මේක මේ කරලා තියෙන්නේ. ඊට පස්සේදී මේකත් මලක් එක්ක කරලා තියෙන්නේ දෙපිට වීමනේ කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඩොයිලි එකක්. ඩොයිලි එකක් කරලා තියෙන්නේ පිච්ච මලයි වියමනයි පුටු මුද්දයි සහිත. මේක මේ වියමන අලුත් වියමනක්, ඒ කියන්නේ සාම්ප්‍රදායික නොවන වියමනක් කරලා තියෙන්නේ. ඒක ඒ වියමනත් හරිම ලස්සනයි. ඔයගලන්ට ඒ වගේ තම තනියෙන් කරගන්න හැකියාව තියෙනවා ටිකක් අධ්‍යයනය කරාට පස්සේ. මේ වගේ පුංචි මල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. පුංචි මල් පාවිච්චි කරන්න පුළුවන් ඇඳුම් හැඩ ගන්නවන්නට, ඒ වගේ දේවල් වලට පුංචි මල් ගෙතීමේ පුළුවන්. ඒ වගේ මල් කීපයක් එකතු කර ගැනීමෙන් වර්ණ භාවිතා කරලා පාවිච්චි කරන්නට පුළුවන්. මේ පුංචි පුංචි ඩිසයින්ස් ඔයාලට පේනවා ඇති. මේ පුංචි පුංචි ඩිසයින්ස් ඒවා අපිට පුළුවන් ඇඳුම් නිර්මාණ කරනේදී භාවිතා කරන්නට. පස්සේ මෙතන මේ වගේ නිර්මාණ ඔයාලට බලන්නට පුළුවන්. ඊළඟට මේ බීරළු වලින් කරපු ෂෝල් එකක් මම ඔයගලන්ට පෙන්නන්නම්. මම හිතන්නේ පැහැදිලි වෙයි දන්නේ නැහැ. නමුත් මේ පටි බීරළු පටි විවිධ පටි වර්ග එකතු කරලා තමයි අපි මේ ෂෝල් එක හදන්නේ. ඔගේ මම ওই කීපයක් විතරයි නිර්මාණ වලින් ඔයගලන්ට පෙන්නුවේ. ඊළඟට මේ නිර්මාණ ටික ඊට පස්සේ අපි බලමු ජාතික ශිල්ප සභාවේ කෝස් එක කොහොමද පැවැත්වෙන්නේ කියලා. හැම අවුරුද්දකම පෙබරවාරි මාසයේදී අපි අපේ මාස 6 කෝස් එක පටන් ගන්නෙ. මේ කෝස් එක නොමිලේ තමයි, අමුද්‍රව්‍ය නොමිලේ, පාඩම් ඉගෙනීම නොමිලේ කරන්නේ. ඉතින් අපි උදේ 9:00 පටන් අරන් හවස 3 වෙනකන් තමයි අපේ ක්ලාස් එක පැවැත්වෙන්නේ. ඒ කාලය ඇතුළත එතෙන්දී අමුද්‍රව්‍ය, එතන තියෙන බාණ්ඩ ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් නොමිලේ, කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම ක්ලාස් එකේ දවස් පහම එන්න ඕනේ. දවස් පහම එන්න ඕනේ වුණාට මම මේ යුනිවර්සිටි එකේ ළමයින් උතන් කැම්පස් එකේ ළමයින්ට දවස් 3ක් පමණක් ආවත් ඔයගලන්ට කෝස් එක කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. සහ මම මේකට අවසර ලබාගෙන තියෙනවා.
ඒක නිසා ඔයගලන්ට ඕන වෙලාවක මේ ක්ලාස් එකට බැඳෙන්න සමාලි දැනටත් මගේ ක්ලාස් එකේ ඉගෙන ගන්නවා සමාලිව දැනුවත් කරන්න ඔයගලන් ලබන සතියේ ඉඳන් ඒ කියන්නේ අපි දැන් මේ රටේ තත්ත්වය පොඩ්ඩක් වෙනස් වුණාට පස්සේ ක්ලාස් එක පටන් ගන්නකොට ඔයගලන්ට ඕන කෙනෙකුට ඇවිල්ලා මම හම් වෙලා නැත්නම් සමාලියට පණිවිඩය දෙන්න ඇවිල්ලා ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් ඔයගලන්ට ඔයගලන්ගේ ඇඳුම් වලට ලස්සන නිර්මාණ කරගන්න තමන්ගේ ඇඳුම් තමන් නිර්මාණය කරගන්න පුළුවන් එකෙන් ඇත්තටම මේ අපිට යන කාලය ඒ වගේම කාලයෙන් පරි මේ ප්‍රයෝජනය ගන්න මේක හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා ඒ වගේම බීරලු ගෙතීමෙන් ආදායමක් විතරක් නෙමෙයි තමන්ගේ මනසට සිතට හොඳ මනසට සිතට හොඳ විවේකයක් ඒ වගේම ශක්තියක් ලැබෙනවා මේ දේවල් කිරීමෙන් දැනට මම මගේ සෙෂන් එක මෙතනින් අවසන් කරනවා ඊළඟට ඔයගලන්ට පුළුවන් මොන හරි මගෙන් අහන්න තියෙනවා නම් ප්‍රශ්න මොන හරි බීරලු කර්මාන්තය ගැන තියෙනවා නම් දැන් අහන්න අවස්ථාව තියෙනවා ඔව් ස්තුති සනාදී සිංහ මහත්මිය දැන් ඔබට මේ එළඹිලා තිබන්නේ ප්‍රශ්න ඔබට කිසියම් ගැටලු මතුවලා තියෙනවා නම් මේ බීරලු රේන්ද නිර්මාණය ගැන ඔබට මේ අයිගෙන් ඍජුවම අහන්න අසන දැනගන්න පුළුවන් ඒ වගේම අපි නැවතත් මතක් කරනවා මේ බීරලු රේන්ද නිර්මාණ පිළිබඳව නොමිලේ කරන පුහුණු පාඨමාලාව ජාතික ශිල්ප සභාව මගින් කරනවා ඔබට නොමිලේ සිදු කරන පාඨමාලාවෙන් එහි අමුද්‍රව්‍ය සහ සියලු පහසුකම් සහිතව ඔබට එම පුහුණු පාඨමාලාව සිදු කරන්න පුළුවන් ඒ වගේම එම පාඨමාලාව නිම වුණාම ඔබට පුළුවන් වටිනා සහතික පත්‍රයක් හිමි කරගන්න ඉතින් මේ සඳහා සහභාගී වීමට ඔබට හැකියාවක් තිබෙනවා මේ පහත ඔබට chat යොමුව හරහා පෙන්වන සඳහන් කරා තිබෙන ආකාරයට එම ඊමේල් ලිපිනයට හෝ ඔබ දැනටමත් සම්බන්ධ වෙලා තිබෙන WhatsApp කණ්ඩායමේ සිටින ඇඩ්මින් වරියකට හෝ සම්බන්ධ කරගෙන එම පහන් පාඨමාලා පිළිබඳව ඔබට වැඩිතර විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් අපිට ලැබිලා තියෙනවා මේ මහත්මිය ප්‍රශ්න කීපයක්. ඉතින් පළවෙනි ප්‍රශ්නය තමයි බීරලු කොට්ටයක් හොයාගන්නේ කොහොමද? ඒ වගේම සාමාන්‍යයෙන් එහි මිල නියම කරන්නේ විදියවල් කොහොමද කියලා අහලා තියෙනවා. ඔව් බීරලු කොට්ටයක් අපිට ජාතික ශිල්ප සභාවේ අපේ ඉන්නවා ශිල්පීන් ඒගොල්ලන්ට කියලා හදව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ දවස්වල 4005 වගේ තමයි වෙන්නේ බීරලු කොට්ටේක මිල. හරි. ඔව් ඒ වගේම ස්තුති මහත්මිය තව ප්‍රශ්නයක් අපෙන් අහලා තියෙනවා. එතම බීරලු වලින් සාරි එකක් වගේ කරනවා නම් කොච්චර වෙලාද යනවද? ඒ වගේම කොයි වගේ එහි වියදම කොච්චරක් විතර වෙයිද කියලා. ඔව් ඒක ඩිසයින් එක බීරලු වල අපි පාවිච්චි කරන මොස්තරය ඒක අපි කොච්චර සාරිය සඳහා බීරලු පාවිච්චි කරන බලාපොරොත්තු වෙනවද? සාමාන්‍යයෙන් ෆුල් සාරි එකම කරනවා අඩුයි. ඒ අපි යොදා ගන්න ස්ථාන අනුව ඒක වෙනස් වෙනවා. මට එහෙම හරියටම මේ මෙච්චර බීරලු යයි මෙච්චර ප්‍රමාණයක් යයි කියලා ඒක ඩිසයිනර් සහ තමන්ගේ කැමැත්ත අනුව තීරණය කරන්න ඕන දෙයක්. ඒ කාලවලදී බීරලු වල මිල ගණන් වෙනස් වෙනවා සහ ඩිසයින් එක අනුව ඒක වෙනස් වෙනවා. ඔව් ඒ වගේම අපි තව ගැටලුවක් යොමු කරලා තියෙනවා. ඒ තමයි බීරලු වලට පබලු යදනකොට ඒක කරන්න පුළුවන්ද ගොතන අතරතුර අනිවාර්යයෙන්ම එකතු කරන්න පුළුවන් පබලු එකතු කිරීම අපිට අනිවාර්යයෙන් කරන්න පුළුවන් ගොතන අතරතුර ඒ වගේම අපිට අහලා තියෙනවා විදේශ වෙළඳපොලේ ඉල්ලුම කොහොමද කියලා බීරලු රේන්ද නිර්මාණය සම්බන්ධයෙන් එතම විදේශ වෙළඳපොලේ ඉල්ලුම ගොඩක් වැඩි සහ ඒකේ මිල අධිකයි. දැන් අපේ ලංකාවට වඩා ඒගොල්ලන්ගේ බීරලු රේන්දයක් අපි ගන්න ගියොත් අපිට මෙහි ලංකාවේ මිල දෙකට වඩා ගොඩක් වැඩි. අපේ ලංකාවේ යනුව බීරලු රේන්දේ මිල අඩුයි ඇත්තටම. ඉතින් ඒක නිසා මේ විදේශ වෙළඳපොලේ තියෙනවා අපිට තමන්ගේ හැකියාව තමන්ගේ දක්ෂකම අනුව දැන් ඔන්ලයින් බිස්නස් තියෙනවනේ. ඔන්ලයින් බිස්නස් අනුව අපිට ඒක හදා ගන්න පුළුවන් ඇත්තටම. ඒක තමයි. ඒ වගේම අපිට ඒත් එක්කම අහලා තියෙනවා අපේ ප්‍රශ්නයක්. ඒ තමයි ගොඩක්ම වෙළඳපොලට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මොන වගේ භාණ්ඩද නිපැයුම්ද කියලා. බීරලු රේන්ද නිර්මාණ මේසරෙදි මැට්ස් ඊට පස්සේ කුෂන් කවර්ස් ඊට පස්සේදී ඩොයිලි ගොඩක් යනවා.
ඉතින් අපිට ඒ වගේම තව චැට්යමෝස්සේ තව ඒවල තියෙනවා ඔබගේ පාට මේ ජාතික මේ පාඨමාලාව කොහෙද පැවැත්වෙන්නේ ඒ වගේම මේ පාඨමාලාව පැවැත්වෙන පටන් ගන්න දවස් ගැන තව දුරටත් පාඨමාලාව ගැන පොඩි හැඳින්වීමක් කරා නම් හොඳයි වගේ ඔව් ජාතික සිවිල් සභාවේ පාඨමාලා අපි ලංකාව පුරාම තියෙනවා නමුත් ලංකාවේ විතරට කොළඹ දිස්ත්‍රික්කයේ පැවැත්වෙන්නේ ගම්පහ සහ කළු ගම්පහ සහ බත්තරමුල්ලේ පමණයි ඊට පස්සේ ගාල්ලේ තියෙනවා මාතර තියෙනවා ඒ වගේ ඊට පස්සේ නුවර තියෙනවා අපේ බීරළු රේන්ද ඒ කියන්නේ හැම විශේෂ ක්ෂේත්‍රයකින්ම අපේ ජාතික ශිල්ප සභාවේ ක්ලාසස් තියෙනවා බීරළු තියෙන්නේ අපි ඔය කියන ස්ථානවල තමයි තියෙන්නේ ඊට පස්සේ ඒ ක්ලාස් එක පැවැත්වෙන කාලය ඊළඟට ඇහුවේ කාලය දවස් පහම තමයි තියෙන්නේ දවස් පහම තිබුණට මම දැන් ඉස්සෙල්ලා කිව්වා වගේම විශ්වවිද්‍යාල ළමයි සඳහා කාලය මම ඉල්ලුම් කරලා ඔගලන්ට ඒක මේ අවසර අරගෙන තියෙනවා ඒ නිසා ඔගලන්ට පුළුවන් ඒ දවස් තුනට ඒක ඇවිල්ලා ඔගලන්ගේ ඇත්තටම මට මගේ අවශ්‍යතාවය ළමයින්ට මේ ශිල්පය ලබා දීම තව කාලයක් පැවැත්වෙන්න ඕන නිසා ඒකයි මගේ කැප කිරීම ළමයින් වෙනුවේ මගේ ඉල්ලීම පරිදි තමයි ඇත්තටම මම මේ එහෙම ළමයින්ට දෙන්න තීරණය කරේ දවස් තුනකට ඔබගේ පාඨමාලාව ගැන මේ උනන්දුවක් දක්වලා අහලා තියෙනවා ඒකට සම්බන්ධ වීම සඳහා ඉතින් මම හිතන්නේ මෙතනින් ගැටලු මම හිතනවා මෙතනින් ගැටලු එපමණයි කියලා ඉතින් අපි දැන් ඉතින් එළඹිලා තියෙන්නේ මේ වැඩසටහනේ නිමාවට අද දවසේ මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අප හා සම්බන්ධ වුණු සෙලා දිසිංහ මහත්මියට අපි ආදරයෙන් මතක් කරනවා ගැම ස්තුති කරනවා අද අපිත් එක්ක සම්බන්ධ වුණ එක මේ වගේ වාතාවරණයක් එක්ක ඉතින් අපි නැවත වතාවක් මතක් කරනවා මේ ඔබට අත්යෙන් මෙම බීරළු වරේන්ද නිර්මාණය සම්බන්ධයෙන් ඔබට මේ පුහුණු පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් තිබෙනවා කියලා ඔබට WhatsApp කණ්ඩායම හරහා හෝ මේ පහත දක්වා තිබෙන ඊමේල් ලිපිනයටත් ඊපෙන මගිනුත් ඔබට ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් වැඩිදුර තොරතුරු දැනගන්න. ඉතින් අද මෙන් අපේ වැඩසටහන මාලාවේ සමාප්තිය අපි සනිටුහන් කරනවා. ඉතින් මේ මෙම වැඩසටහනට අද සම්බන්ධ වෙන සියලු දෙනාටම අපි අද ස්තුති කරනවා. ඒ වගේම මේ වැඩසටහන සාර්ථකව සිදු කරන්න උපකාර වන සියලු දෙනාටම ස්තුති කරන ගමන් අද වැඩසටහන මෙයින් නිමාවටපත් කරනවා. මේ වගේ තවත් විලාසිතා සම්බන්ධ වැඩසටහන් අපි ඔබට ඉස්සරහටත් ගෙන දෙනවා. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාම ඒ අපි බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ එම වැඩසටහන් වලට සම්බන්ධ වෙයි කියලා. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ප්‍රාර්ථනා කරන ගමන් මේ වැඩසටහන් නිමහත්වපත් කරනවා. හරි, හම් ස්තුතියි.